කොපි කරාට කැලින් වලට නම් සම කරන්න අරගන්න කලින් නම බලන්න කැලින්. ලංකා ඉතිහාසයේ දේශපාලන සිටියම නිරන්තරයෙන් ඉලලා තිබුණේ උතුරට එරෙහි දකුණේ දේශපාලනය, දකුණට එරෙහි උතුරේ දේශපාලනය. එම නැත්නම් එක් එක් ජන කණ්ඩායම් අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය කරන දේශපාලනය. මේ මැතිවරණ ප්‍රතිඵලය මුළුමනින්ම පෙන්නුම් කරන්නේ තවදුරටත් අපේ රටට බෙදීමේ දේශපාලනය වළංගුන වෙන බව. මහා මැතිවරණයෙන් පසුව එකක් මැතිවරණ කාල පරිච්ඡේදය තුළ මා හිතන්නේ ලංකා ඉතිහාසයේ පැවතුණු සාමකාමීම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පවත්වන්න අපි අපේ පාලනය අවස්ථාව ලබා දුන්නා. මේ ජයග්‍රහණයේ විසිතා ගණනාවක් තිබෙන ලංකා ඉතිහාසයේ මහමැතිවරණ ලබා ගන්න ලද වැඩිම ජයග්‍රහණය, දේශපාලන ව්‍යාපාරයකට ගත්තු මැතිවරණ ඉතිහාසයේ ලබා ගන්න ආණ්ඩුව සඳහා පළමු ජයග්‍රහණය, අනිත් පැත්තෙන් ගත්තු ජනතාවට සතුටු විය හැකි ජයග්‍රහණය. මේ මැතිවරණයෙන් පසුව ඉතිර ලෙසම අපේ රට අලුත් දේශපාලන සංස්කෘතිය නිර්මාණය කරලා තිබෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී සහ පුරවැසියන්ගේ අයිතීන් අඛණ්ඩව ආරක්ෂා කරගනිමි, තව තවත් ගුණාත්මක තලයකට ගෙනීම අපේ ආණ්ඩුවේ වගකීමක් ලෙස පවතින. මීට පෙර අවස්ථාවක් තිබී තිබෙනවා විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ලෙස මැතිවරණට උනන්දුව දක්වපු මහිතනවා. එම අවස්ථාවද අභිභවා යන ආකාරයේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත් වීම, දායකත්වය, ක්‍රියාකාරීත්වයක් මෙම මැතිවරණට ලබා දුන්නා. අර ඔට්ටුවක් තරඟය, ජයග්‍රහකයා පරාජිතයා බෙදා ගැනීම සඳහා පොරයක් නෙවෙයි සමාජ මාධ්‍ය තුල පෙන්නුම් කරේ. ඒ තුල පෙන්නුම් කරේ අලුත් තරුණ පරාවගේ අපේක්ෂාවන් සාරමු. නිසපියට බැඳී සිටින්න ඕන. මේ ජයග්‍රහණය අත්පත් කරගැනීම සඳහා විවිධ ආකාරයෙන් විවිධ විදියට උදව් කරන ලද සියලු දෙනාට අපි මේ අවස්ථාව ස්තුතිවන්ත වෙන්න ඕනකම තිබෙනවා. හැබැයි අපි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. මේ ජනතාවගේ නැගිටීමේ රහස කුමක්? නීති ඉදිරියේදී අපේ රටේ පුරවැසියන් අසරණ භාවයට පත් වුණු අවස්ථා ඕනතරම් ආර්ථිකයේ නොසලකාහර ලද ජන කණ්ඩායමක් ඉන්නවා. නිසි පරිදි ආහාර වේලක් නැති, නිසි පරිදි නිවාසයක් නැති, ආර්ථික පීඩාව විසින් ඇති කරලද පීඩාවට පත් කළද ජන කණ්ඩායම් ඉන්නවා. තමන් අදහන ආගම අනුව කොන්නුණු පීඩාවට පත් වුණු ජන කණ්ඩායමක්. ඔවුන් හැම වෙලාවම කල්පනා කරනවා ශ්‍රී ලංකාව තුල වුන් හුදකලාවට භාජනය වුණු අය, ශ්‍රී ලංකාව තුල වුන් කොන්නුණු අය, ශ්‍රී ලංකාව තුල වුන් සමායිති නියෝජනය කරනව වෙනුවට කප්පාදු කරන ලද අයිතීන් උරුම ජන කණ්ඩායමක් ලෙස ඔවුන් කල්පනා කරනවා. මේ මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහස් ආමන්ත්‍රණය. එනිසා සෑම ශේෂ්ත්‍රයකම පූර්ණ නිදහස අපේ පුරවැසියන්ට තහවුරු කළ යුතුයි. මේ ජයග්‍රහණය සඳහා අපි දීර්ඝ කාලයක් පොරබැදු. මා දන්නා මෙතන ඉන්න බොහෝ අය තමගේ ළමා කාලයේ, තමගේ තරුණ කාලයේ සිට මේ සිහිනය සඳහා පොරබැදුව. එනිසා මම හිතනවා අපිට ආකාර දෙකක වගකීමක් තිබෙනවා. එකක් පොදු ජනයාගේ අරමුණු සහ අපේක්ෂාවන් සඳහා තිබෙන වගකීම. දෙක ව්‍යාපාරයක් වෙනුවෙන් තිබෙන වගකීම. අප විශ්වාස කරනවා මේ බලය කියන්නේ හරි විශේෂ දෙයක්. බලය විසින් බලය උත්පාදනය කර, බලය විසින් බලය ප්‍රසාරණය කර, බලය විසින් යලි යලි බලය පිමගන්නකින් වර්ධනය කර. බලය කියන්නේ එහෙමයි. හැබැයි අපි ඉතිහාසයේ දැක තිබෙනවා, මා දැක සමහර තැන්වලත් අවස්ථාවලද කියලා තිබෙනවා, සමහර අය මා දැක මෑතකදී මාධ්‍ය සාකච්ඡාවලත් කියලා තිබුණා, බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි. ඇත්ත, බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි. ඔප්පු කරලා තියෙනවා අපේ රටේ අවස්ථා කීපයක් මෙවැනි බලයන් නිර්මාණය වෙලා තිබෙනවා. හැබැයි මේ බලයන්ගේ අවසන් ප්‍රතිඵලය ගත්තොත් ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙන දුන්නේ නැහැ. මේ බලයන් හැම විටම රටට ජනතාවට අහිතකර ලෙස උපයෝගී වුණා. නිසා සමහර අය හිතන්න පුළුවන් අසීමිත බලයක් ලැබී තිබෙනවා. මේ අසීමිත බලය අපි කොතැනකට තල්ලු කරයිද කියන සැකයක් සමාජ නිර්මාණය වෙනවා. කුඩා හෝ සැකයක් තියෙන හැම දිනකටම මම කියන්නේ අපිට බලය තිබෙන එක ඇත්ත. හැබැයි අපි ඒ වගේම මේ බලයේ සීමා මායින් සහ මේ බලය විසින් අපිට සෙල්ලම් කරන්න, අපිට මේ බලය විසින් අපිට හසුරවන ලබා දී තිබෙන කොටුවේ ප්‍රමාණය අපි දන්නවා. ඒ බලයේ අරමුණක් තිබෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දීලාද යහපත් අරමුණවල අපේක්ෂාව ඉටු කිරීමේ බලයට පැවරී තිබෙනවා. ප්‍රධාන දේ මේ බලය වගකීම් සහිතයි. එක පැත්තකින් පුරවැසියන්ට වගකීම් සහිතයි මේ බලය, අනිත් පැත්තෙන් ව්‍යාපාරයට වගකීම් සහිතයි. අනපනත් වලින්, විවස්ථාවලින්, භාවිතාවෙන් මොනාකාරයේ බලයක් අපිට නිර්මාණය කරලා දුන්නා. මේ බලය අපි හැසිරීමේදී අපි වගවීමට ලක් විය යුතුයි. අන්න එතනින් තමයි සියල්ල ගලවා වියුක්තව බලය හොබවන්න බැරි වෙන්නේ. අපිට වගවීමක් තිබෙනවා, අපිට බැඳීමක් තිබෙනවා. සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට, ඊට වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට සල බලයක් එයි. හැබැයි මම ඔබ හැමදෙනාම තේරුම් ගන්න මාවලෙන් කියන්න ඕනේ, ඔබට ඒ සීමා මායිම් තියෙනවා, ඒ වගවීමක් තිබෙනවා සහ බලයේ බැඳීමක්. ඒ ආරක්ෂා කරයි කියලා මම විශ්වාස කරනවා.